sambanduna punchi dakshin angi kenek. E nangi igenuma labana ayatane dancing ayatane sabhapati niya saha upasabhapati apit samage ekathu vela innam. Aibowan oba dedenatama. මමයි හෙලමිනි දෙන්නම අපි දෙන්නම නර්තනයේ ඉදලා ඉන්නවා අපේ ශ්‍රී ලංකන් මේ ට්‍රෙඩිෂනල් ඩාන්සින් වල. ඉතින් අපි දන්නවා ග්‍රැජුවේට් කරනකොට යම් සුදුසුකම් කීපයක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් අපිට විස්තර කරන්න පුළුවන්. ඔව් මේයි පුළුවන්. දැන්ටම දැන් අපේ ළමයි මේගොලු චූටි කාලේ කියන අවුරුදු 5 ඉඳලම लंका අපි අවුරුදු 10ක් 12ක් යනකරු දිගටම ඉගෙන ගන්න. ඉතින් මේ විදියට මේ ළමයිත් එහෙම ඉගෙනගෙන මේ අතරතුර එනම උපත්යෙන් දක්ෂතා තියෙන ළමයි ඉන්නවා. ටක්ගාල අවුරුද්දේ සමහර අවුරුදු දෙක තුනෙන් ටක්ගාල හැමදේම අල්ල ගන්නවා. ඉන් කීප දෙනෙකුත් උත්තරන ඉන්නවා. එතකොට ඊට අමතරව මහන්සියෙන් ඉගෙන ගත්ත ළමයි කොටසුත් ඉන්නවා. අපිට ඒගොල්ලන්ව මුල අපිට අඩිය තියෙනකොට තේරෙනවනේ කොහොමද ළමයිගේ තත්ත්වය කියලා. ඉතින් එහෙම ළමයි කච්චියක් තමයි අත්තම උතන ඔය අපි තෝරගත්තේ ඉගෙන අවුරුදු ගානක් ඉගෙනගෙන ඊට අමතරව අපි පාහින්පත් වලට යා දැන් අවුරුදු කමාර දෙකකට උඩදී ඉඳලා පාහින්පත් වලට වෙනම සිලබස් එක හදලා ඒ වෙනුවෙන් ඊ ළමයිව වෙනම ගත්තා. ඒ කියන්නේ අපේ ක්ලාස් එකට අමතර ක්ලාසස් අපි ගොඩක් දැම්මා. ඊට අමතරව මේගොල්ලෝ හැමදේටම සහභාගී කරා. ඒගොල්ලන්ට ලොකු කැපකිරීමක් කරන්න අවශ්‍යතාවය අපි ඒගොල්ලන්ට මුලදීම ළමයිට විතරක් නෙමෙයි දෙමෝපියන්ටත් අපි ඒව දැනුවත් කරා. මොකද ඒගොල්ලෝ මේ යතු විතරක් නෙමෙයි කරන්නේ ඊට අමතර වෙන වෙන දේවලුත් කරන්න. නමුත් අපේ මේ දෙයට කැපකිරීම කරන්න ඕනේ අවශ්‍යතාවය අපි ළමයිටයි දෙමෝපියන්ටත් දෙගොල්ලන්ටම කිව්වා. මේ කැපකිරීම මත තමයි අද ඔය තත්ත්වයට ඒකට අපි එක නිකන් කරේ අපි ඒවට ටෙස්ට් එකක් තිබ්බා. මේ ටෙස්ට් එකෙන් පාස් වෙන්න ඕනේ මේ පාහින්පත් වලට. මේ අපි සිලබස් එකක් කවර් කරලා ඒකෙන් ඒගොල්ලෝ රිටන් ටෙස්ට් එකක් හෝ තියරි ටෙස්ට් එකක් සෝරි තියරි ප්‍රැක්ටිකල් ටෙස්ට් දෙකම කළා තමයි ළමයි මේ තත්තර ගත්තේ. ඉතින් ඒ ළමයි මට හරි ඒ කියන්නේ වචන වලින් අපිට කියන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මට හිතෙනවා පුදුම විදිහට කැපකිරීමක් කරා කියලා. මොකද ඒගොල්ලන්ට කටපාඩම් අපි නිකන් වන්නමක් ගත්තු තින් එහෙම තානම පෙරපදිය පවව ඒ වන්නම් අපි පහළවක් විතර දුන්නයි පහළවෙන් අපි 10ක්ම ඒගොල්ලන්ට කටපාඩම් හිටියේ හැම වෙලාවෙම කවියක්ම පෙරපද පාඩම් හිටියා තානම් පාඩම් හිටියා අපිට ඒගොල්ලෝ අපි ඒක දුන්නේ දැන් අපි වන්නම් අපි පහක් දීලා පහෙන් තමයි ඒවට තුනක් තොරණ තුනම කටපාඩම් වෙන මේක සමහරට අපිටවත් මතක නැති දේවල් ඒගොල්ලන්ට පාඩම් හිටියා. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ සෑහෙන දක්ෂතාවයෙන් ඉති ළමයි ටිකක් නැතුව අපි නිකන් දැම්මේ නෑ. ඒ වගේ තත්ත්වයක් එහෙම තමයි අපි ළමයි තෝරගත්තේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා අපි කොහොමද අපි ළමයිව පාහිමිපත් මංගල්‍යයකට තෝරගත්තේ කියලා. ඔව් අපිට කියන්න පුළුවන්. ඔව් ලක්ෂිතරත් මම හිතනවා ඇති ගොඩක් කියන මොකද ලක්ෂිත තමයි අපි ඉන්නේ මම මම ලක්ෂිත ඇරෙන්න කොහොමද අපි එක්කෙනෙක් කරගෙන හැමදේම ඒගොල්ලෝගේ හැමදේම හැදුවා. තිස්සෙම මේ මේ ඊටම ගෲප් එක තමයි අපේ රංග කලායතනයේ ට්‍රැඩිෂනල් අයිටම්ස් දිගටම කරේ. ඉතින් ඒගොල්ලන්ට ඒ පරිශ්‍රමය කොහොමද ඉස්සරහ යන්න. ඊට පස්සේ මේ පාහිපත් වලට
फोकस कर ला अभी करे ये आउट जो कहाँ मार दो है एक यदि आ एक और लंट हम जाम डेली रूटीन ने किधर कोड़े सर्म पास आना पड़ी कर केरे हुआ आ इस बस से अभी वान्नम आंटी की हुआ कि वान्नम पहलवा मुझे धागे डम कर ले इके तो जमा एक और लंट पर मूल्य का आवास या रबुनी नर्तन कला वगैरह ये यात्र dancing history කියන වෙනම ගොනන් lectures කළා ඒත් එක්කම බාණ්ඩ it was a මූලාශ්‍ර කතා ගැන වෙනම ගොනන් lectures ටික කළා ඊට කලින් තමයි practical වෙනම පටන් ගත්තේ අපි හත්පදේ පද දෙකක් practice කරවා ආවෙන්දු මාස්නේ වගේ දේවල් practice කරවලා වැඩි හරියම්ම ගොඩක්ම බරට කරපු ශාස්ත්‍රීය item ටික කරේ අන්තිමට වෙන්න ඔව් අපිට කියන්න පුළුවන් ද තවත් මේ පුහුණු වීම කරන්නේ කොහොමද එහෙමත් නැත්නම් කොච්චර කාලයක් යනවද මේ පාහිම්පත් මංගල්‍යයට ඒ කියන්නේ කරන්න සුදුසුකම් ලබන්න දැන් අපිට ඉස්සෙල්ලා කතා කරා දසන් දිනංගි ඇය ඇත්තම කිව්වොත් අවුරුදු 13ක් ඒ කියන්නේ ගොඩක් අඩු වයසකින්ද මේ පාහිම්පත් පාහිම්පත් මංගල්‍ය ග්‍රැජුවේට් කරේ ඒ මංගල්‍ය කරලා ඉතින් අපි දැනගන්න කැමතියි මේට කොච්චර කාලයක් යනවද මේ පුහුණු වීම කරන්නේ කොහොමද කියලා. ඒකට මම උත්තර දෙන්නම්. ඔය දසන්දි ගැන කතා කරපු නිසා දසන්දි පොඩි එක්කනේ. නමුත් දසන්දිගේ වයස 15 ක් දසන්දිට තියෙන හොඳ මතක. මට හිතර ලොකු ළමයිටත් වඩා මතකයක් ඉස්සලා මේ තමයි දසන්දි. මම ඉත මම හැමෝටම කියපු එකක් දසන්දි පොඩි වුණාට මා හොඳ මතකයක් තියෙනවා. එයාගේ තිබ්බ අපිට හැඩ හදන්න විතර. එහෙනම් ඉතින් එයා ඒ වගේ දැන් ලංකාවේ ඔයගොල්ලෝ දන්නවනේ දැන් ලංකාවේ මේ ප්‍රාසංගික එක එක වර්ග තියෙනවනේ. ඒ පිළි කුටි ළමයි බලන්නකෝ ඊපු සමහර ළමයි ඉන්නවා මෙස් තියෙනවා කුටි ළමයි. ඒක ඇටි එහෙම ළමයි නෝ ඒකයි මං කිය උපත් තියෙන දේන දේවල් තියෙනවනේ අපි. එතකොට අපිට ඒක පොඩිද ලොකුද ඒක කිසිම අදාළත්වයක් නැහැ මේ ළමයාගේ දක්ෂකමක් තියෙනවා. ඉතින් ඒ නිසා මම දසන්දි ගැන විශේෂයෙන් ඔය සඳහන් කරපු නිසා කියන්නේ දසන්දිට හොඳ මතකයක් තිබ්බ ළමෙක් නැතුන් වල අදී මතකයක් තිබ්බ ළමෙක් යාට පුළුවන් ලොකු ළමයි තුනක් මතක කරලා කියලා දෙන්න. ඒ නිසා වාකියව කිසිම විදිහකින් පාස්තකට දාන්න හිතෙන්නේ නැහැ ඒක හරි අසාධාරණයි. ඉතින් ඒ නිසා පියාව ගත්තා. ඒක තමයි එතන ඔය ප්‍රශ්නෙට මම අතට උත්තර දෙන්නේ කිව්වේ. ලමයට මේ වගේ දේවල් ග්‍රාස්ප් කරගන්න ටයිම් එක වෙනස් වෙනවා. සමහර කට්ටියට මෙච්චර දැන් එක්කෙනෙක් විනාඩි අවුරුද්දකින් දෙකකින් අල්ල ගන්න එකක් තව එක්කෙනෙක්ට අවුරුදු 5ක් හරියට යන්න පුළුවන්. එතකොට ටීචර් කෙනෙක් වශයෙන් වටයි ආන්ඩිලා ඉති මෙච්චර කොහොම බාධකේ තමයි රයිට් මේගොල්ලන්ට කොච්චරක් මේගොල්ලෝ රෙඩිද මේ වගේ දේවල් කරන්න මේ වගේ ට්‍රැඩිෂනල් බාර දේවල් ටික පෙන්වන්න කියන එක. ඉතින් අවුරුදු ගානක් මේගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා පිච්චිත් ඒගොල්ලන්ට ඒ එක්ස්පෝෂර් එක තිබ්බා. ඒ හින්දා ඒගොල්ලන්ට ලේසි වුණා. සාමාන්‍යයෙන් dance පටන් ගන්නත් එක්කෙනට අවුරුදු 5ක් 6ක්වත් dance කරන්න ඕනේ මේ තත්ත්වෙට එන්න. හැඩ හැදෙන්න මතකයේ ඉන්න ඊට පස්සේ පෙර වලට කංගු වෙන්න හරියට තාල තියන්න අඩි තියන්න මැන්ඩි හදන්න සෑහෙන කාලයක් යනවා. අත්හදන්න සෑහෙන කාලයක් යනවා. අවුරුදු 5ක් 6ක් සාමාන්‍යයෙන් හොඳට ගන්න පුළුවන් කෙනෙක්ින් ගන්න පුළුවන්. සමහර වෙයි උප්පත්තියෙන් අරන් ගෙන ගැටියට අවුරුදු දෙකකින් කරන්න පුළුවන්. තව එකක් මම කියන්න ඕනේ අතන දැන් මේගොල්ලෝ ගැන කාලය හැවෙන්නේ පුහුණුවෙන්. ඉතින් දැන් අපි අර ඉඳලා කිව්වා වගේ අපි
සාමාන්‍ය ක්ලාස් එක කරන වෙලාවට අමතර අපි සාමාන්‍ය නුත් ක්ලාස් එක පැය දෙකක් විතර කරනවා ඊට අමතරව ඇත්තටම ඊට අමතරව තව ඇත්තට මේගොල්ලෝ හිටියා 9 ඉඳලා 2 වෙනවා 9 ඉඳලා 2 කියලා කියන්නේ පැය 5ක් ඉරිදා පැය 5යි ඊට අමතරව සෙන්සුරාදා පැය 2ක් අපි වෙනුම් කරලා ඒක පැය 2යි පැය 2.5ක් විතර වෙනවා ඒ ඔක්කොම කරලා ඊට පස්සේ ඊට අමතරව කියන්න ඕනේ මේගොල්ලෝ එකතු වෙනවා කට්ටියම සතිය මැද පාහිම්පත් මංගල්ලේ වෙනම තියෙනවා චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා ඒව ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්. ඔව් ඒකත් කියන මේගොල්ලෝ මේ අපි ලක්ෂිත තමයි වෙජිටේරියන් කෙනෙක්. මොකද ඉතින් එයාගේ එයා දැම්මයි එක දැන් මා වැඩි දෙන මාස 7ක් 8ක් ගතයි. එතන මා 7ක් 8ක් තිස්සේ ළමයි වෙජිටේරියන්. ඒ ළමයි ඒක කරේ මේ මොකද මේ ඊට එයා ඊට අමතරව අපිව කාලය තුල අෂ්ටපාඩ Java ලේකන සාමාන්‍ය පන්සලක් එක්ක සෑහෙන අපි එක වැඩ කරා කියන්නේ මනෝ දේශනා මේ කරා පිරිත් කියවලා ළමයිට එතකොට අෂ්ටපාඩ පූජා කරා ඉතින් ඒ ළමයිට අපි මේ දේවල් කරන්න සැලැස්සුවා ඒ කාලේ ඉතින් ඒක තමයි ඒ අනිත් පැත්තෙන් තිබ්බ කටයුතු ඉතින් ඒකම ඒක හත් ගෲප් එකක් හැදීර සෑහෙන හොඳ දේවල් ගොඩක් ඉතින් ඒක තමයි අනිත් ඔය අහපු දේට උත්තරේ එදා දවසේ අපි අතරම මේ චාරිත්‍රවාද ගොඩක් තිබ්බා අපි පන්සලෙන් පටන් ගත්තොත් මේ පන්සලෙන් පිරිත් සජ්ජා කරලා මගුල් බැල ගහලා තමයි ඉවත් නැකතකට තමයි එදාට පාහිපත් හිස මත තිබ්බේ හැම වෙලම හැමෝගෙම එතනින් පස්සේ කිරිකා බෝධිවත් බෝධිදරිකන් ගිහලා බෝධිය වෙන්නලා කිරි ගහක් වෙන්නලා දියකොරහකින් මුණ බලලා ඊට පස්සේ ඔක්කොම ගාථා දේවල් චාරිත්‍රවාදී විදිහට ඒක තමයි පටන් ගන්න කලින් කරන්න තියෙන්නේ ඊට පස්සෙන් අපි නර්තනයන්ට ඉදිරිපත් කළාට පස්සේ ක්‍රිෂාන් දියන්ටි මැදිහත් වෙලා කට්ටියගේ වස්තුස් යන්න කිව්ල මේ වතුර කල ටිකක් මෙදලා එදා දවසේ හරියට ඉවර කළා ඒ බැලන්ස් එක හරහට ඇතර මේගොල්ලෝ අපි ඊට ඉස්සල දවසේ අපි පිරිත් කියලා නෝ එම පිළිතුරු එම් බඳලා ඊට පස්සේ දවසේ මෙවට අපි රෙස්ට් එකක් දුන්නා පහින්පත් දවසට ඉස්සලා ඊට පස්සේ අපි ගොඩක් කිව්වා ඇත්තටම පිරිසිදු වෙන්න කියලා ඊට පස්සේ 15 වෙනිදාට මේගොල්ලෝ පන්සලට ආවා ඇවිල්ලා ඒ අතර තුර එම් අන්දලා ඒ කියන්නේ ඇඳලා වාගේ ඇඳලා ආවේ ඊට පස්සේ ඒක ටික අපි කරා ඊට පස්සේ පුදු බරකට ඉක් කරගෙන ගිහිල්ලා ඇඳලා ස්වාමීන් වහන්සේලා වන්දනා කළා දෙමාපියන්ටත් එතනම වන්දනා කළා ඊට පස්සේ නැකතට අපි පහන්පත් කරා පත්තුවල මගුල් පෙර වාදනත් එක්ක මම පහම් පත්තුවල ඊට පස්සේ තමයි වෙලාවක් ආවේ අපිට පහින්පත් කරන්න. විස් පළස් දවන්න. ඊට පස්සේ එහෙම කළා ඊට පස්සේ වැදලින් ඉහිල්ලා එළියට ලක්ෂිත කිව්වා වගේ ඒවත් අපි නිකන් කරේ නෑ ඇත්තටම පිරිත් එක්ක අපි කරේ හැමදේම ළමයි ඉතින් ඌගහවල් බෝධිය වන්දනා කරලා කිරි ගහ බල වේවා දිය පුරහෙන් මේ මූණ බලලා දිවස්කලේ ඔක්කොම කරේ පිරිත් එක්ක ඉතින් ඊට පස්සේ පහන් පැලපා ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ අතර මේ පහම් මම තව එකක් මෙතන මතක් කරන ඕගලන්ට අපිට මේ ගොඩාක් ගුරුහරුකම් දුන්න කෙනෙක් තමයි ඔය මෙල්බර්න්වල ඉන්න මේ උතුම්බරයි රංගනයි උතුම්බරයි නිතර ඔයගොල්ලෝ දන්න ඇති කියලා ඒගොල්ලෝ මෙල්බර්න් ඉන්නේ රංගනයි උතුම්බරයි අපිට සෑහෙන දැනුමක් ගොඩක් දුන්නා අපි ඒගොල්ලෝත් එක්ක කතා කරපුවද අපි උත්තරම හිතා හිටි අපිට ගෙස් කෙනෙක් කියන්නේ ඉන්න ගන්න ඕනේ කියලා එක ඒක සාමාන්‍යයෙන් ලංකාවේ උත්තරම කෙරෙන දෙයක් ඉතින් අපි කෝ අපි දෙන්නා ගෙන්නන්න කියලා නමුත් ඔයගොල්ලෝ දන්නවනේ මේ තියෙන මේ අසංගත තත්ත්වයත් එක්ක ඔක්කොම රෙස්ට්‍රික්ෂන්ස් එක්ක අපිට ඒ දෙන්නා ගෙන්න ගන්න බැරුව ගියා මේ ඉතින් ඉඳෙනවා අන්තිම මොහොතේකනොත් අපි බලාපොරොත්තු වෙනවා අපි පුළුවන් වෙයි පුළුවන් කියලා නමුත් ඉතර ගන්න බැරි වුණා ඉතින් මේ දෙන්නගේ ගුරුවරුකම් මතක් කරන්න ඕනේ මෙතනදී ඉතින්
සටහන අපි හිතුව අපි අතට ගන්නම් කියලා කළා අපි මේ වැඩේ කරේ මොකද අපිත් පළවෙනි වතාවට මේ දේවල් කරන්න ගත්තේ ඉතින් ඒක අමුතුම අත්දැකීමක් වුණා නමුත් අපිට ආයේ ධෛර්ය ශක්තිය කොහෙන් ආවද නැ අපි ඒක හරි හොඳට කරන්න අපිට ඉවර කරන්න අපිට මොකක් හරි ආශිර්වාදයක් ලැබුණා කියලා අපි හිතනවා ඉතින් අපි ඔක්කොටම මුල් අත්දැකීම මේ සම් මේ වගේ දෙයක් කරන්න ඒක සාර්ථක වුණා කෙනෙක් අපිට मेसेज oh, ग्रेजुएशन ඒ හා සම්බන්ධයි ඒ ඒ ඒ විදිහම තමයි මේ දෙන්නේ. ඉතින් ළමයිට උඩරට නැටුම් විතරයි මම මේ කතා කරන්නේ පහතරට නෙමෙයි. මේ ළමයි තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේක ඉවරයක් කියලා අපිට හිතන්න බෑ. තේරුණාද? ඉතින් දැන් උඩරට නැටුම් සම්බන්ධව මේ ළමයි පරිමේ දැනුම් ලබා ගන්නවා. නමුත් අපි අදටත් දේවල් ඉගෙන ගන්නවනේ. අපි අදටත් ඉගෙන ගන්නවනේ. ඉතින් ඒ නිසා මේවල ඒ ඒ මට අපි අපි විතර විදිහ මේක මේ ග්‍රැජුවේෂන් එක මේක ඒගොල්ලන්ට තියෙන ඉහළම තැනකට ගෙනාවු එක තමයි අපි මේ සමාජයට දෙන්න තියෙන්නේ මොකද උඩ අපිට එක උඩට නැටුම් කලාව කියන්නේ අපි පිටරට ඉන්න අයනේ දැන් අද ලංකාවේ පිට වෙච්ච අයනේ එතකොට අපි සංස්කෘතිය අපේ පාරම්පරික දේවල් ඉන්නේ නැති වෙන කාලයක් නේද ඉස්සරහ තියෙන්නේ ඒ දේවල් අපිට නැති කරගන්න බෑ. මොකද අපේ දරුවෝ ඉන්නවනේ මෙහි. ඒවලට පුළුවන් මේ දේවල් ගෙනියන්න නෑ බැරි. ඒත් අපේ දේවල් අපිට පමනයිනේ. ඔයගොල්ලෝ කොහෙවත් දැක්ලත් කියනවාද වෙන කවුරු හරි අපේ ට්‍රැඩිෂන් ගෙනියව නෑනේ. තිය අපි මෙන්න ගෙනියන්න ඕනේ. මේවල වටිනාකම වචන වලින් මිල කරන්න බෑ. මේව නැති වුණොත් නැති වුණාම තමයි. මේ විසයම වෙන්න දුන්න බෑ. අපේ දරුවෝ මේව දැනගන්න ඕනේ ඉස්සරහට ගෙනියන්න අපේ मामा ඔකේ කියලා කවුරුරි ඉන්නෝනේ. මේව කොහෙවත් නැහැ. මෙල ලෝකෙ කොහෙවත් නැහැ. නැති දෙයක් අපි ළඟ තියනවා කියන්නේ මොනතරම් වටිනාකමක්ද? ඉතින් ඒ කවුරුත් කරන්නේ නැති දේවල් අපි ළඟ තියනවා කියන්නේ තීව දෙන්න ඕනේ ඉස්සරහට. ඒක තමයි මගින මූලික අරමුණ. කල්චරල් පැත්තෙන් අපි ඇත්තටම බලාපොරොත්තු වුණේ බලාපොරොත්තු වෙන්නේ ලංකාවෙන් අපි ඉගෙන ගන්න දේවල් මම ආන්ටි අපේ අනිත් නර්තන ශිල්පීන් ඉගෙන ගන්න දේවල් අපේ ඉස්සරහට වගේ යනවා කියෝගේ අපේ අපේ ගුරුවරු අපිට ඒක දුන්නා වගේ අපේ යුතුකම තමයි අපේ ඉස්සරහට කට්ටියකට අරන් තරන් යන එක ඒත් එක්කම මේ ගොඩක් ළමයි ඇත්තටම 90ක් විතර අපේ පන්තියේ ළමයි මේ ඔස්ට්‍රේලියා ආවාසයෙන් හැදිච්ච ළමයි ඒගොල්ලන්ට මේ මේ වගේ රිච් කල්චර් එකක් තියෙනවා කියන එක ගැන අයිඩියා එකක් එච්චරම නැහැ. ඒගොල්ලන්ට දැනගත්ත දැකපු දේවල් තියෙනවා නොදැකපු දේවල් තියෙනවා. හිස්ටරි එකේ දන්න දේවල් තියෙනවා නොදන්න දේවල්. ඉතින් අපේ රෙස්පොන්සිබිලිටි එක තමයි අපේ වගකීම තමයි මේ නොදන්න දේවල් ටික ඒගොල්ලන්ට කියලා දෙන්න. එතකොට එතනින් පස්සේ ඒගොල්ලන්ට කියන්න පුළුවන් රයිට් අපි මේ දේවල් ඉගෙන ගත්තා කල්චරලි අපි මේ දේවල් අපේ ලංකාවේ තියෙනවා. ඒක තමයි අපි මේ දන්නේ කියලා. මොකද දා අපි අන්තිමයි අපි ක්ලාස් එකේම කවදාවත් dancing විතරක් කියලා දෙන්නේ නැහැ. ඒ dancing වල අමතරව සිංහ
සිංහල සංස්කෘතිය අපේ සංස්කෘතිය අපි හැදුනේ කොහොමද අපේ හික්මීම කොහොමද අපි අපි ගුරුවරුන්ට අමරදත්තන්ට සලකන්නේ කොහොමද රෙස්පෙක්ට් කරන්නේ කොහොමද ඒ ඔක්කොම දේවල් ඒගොල්ලන්ට දෙනවා මොකද අපි ඉගෙන ගත්ත දේවල් ඒතර බාහින් පත්තලෙන් අපි බලාපොරොත්තු වෙච්ච ලොකුම දේ තමයි උඩරට නර්තන කලාවේ ගැඹුරුම ශාස්ත්‍රීය ඒගොල්ලෝ ගංගල එතනින් ඉස්සරහට ඒගොල්ලන් ටික අරන් යනවා ඉන්නේ ගොඩක් නැගින් dancing කරන්න යන වන්නමක් නටන එක උඩ නේද සින්දු කරන නටන එක ඒ වගේ දේවල් හරි ලේසි මයි ස්ටෙප් එකක් දැක ඉගෙන ගත්තා ඒක නටන්න පුළුවන් ඒ වුණාට තව කාවේ බුලත් පදයේ පොතල පදයේ කොහේනි හස්න ආවෙන්දු වගේ දේවල් හැමදාම දකින්න දේවල් උත් නෙවෙයි හැමදාම පේන දේවල් උත් නෙවෙයි එතනින් තමයි පටන් ගත්තේ ඒගොල්ලන්ට මේ ලංකාවේ කල් ලංකාවේ සංස්කෘතිය ලංකාවේ අතීතය ගැන කතා කරලා ඒ වුණාට හැඟීමක් උපදවන්න ඒත් එකම ඒගොල්ලන්ට අරමුණක් දෙන්න රයිට් මෙතනින් මේක ඉවර නැහැ තාම මෙතන ඉස්සරහට යන්න පුළුවන් තා ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා කියන එක ෆැෂන් එකක් බිල් කරනවා කියන්නේ ඒක තමයි අපේ ලොකුම නිකන් නටනවාට නටනවා නෙමෙයි ඒක ඒත් ඒක ගැන තීරුම් අරගෙන ඒක ගැන ගැඹුරු තීරුමක් සහ ආශාවක් එක්ක ඉදිරියට නර්තන කරන වරංගන එක තමයි අපේ අරමුණ නැයි බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම අද අපිත් සමග සම්බන්ධ වුණාට ඔය දෙන්න වගේම ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තවල ඉන්නවා මේ වගේ නර්තන උගන්නන ගුරුවරු ගුරුවරියන් තේ හැමෝටම අපි ආශිර්වාද කරනවා අපේ මේ ශ්‍රී ලාංකික කම තව ඉදිරියට ගෙනියන්න ලැබෙන්න කියලා. ඉතින් ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්. विश्व भर